බදන්නවා ජාති ග වන්නදිලිය අධ්‍යාපනයේ සඳහ කරන මෙහිවර පිළබඳව මේ වරේ තවත් එක් පියවරත්මයි යාකාරයට අධන පොදදුසාතික පත්‍ර සාමාමන්්‍ය පෙළ විභාගේ සඳහා ඔබට අත්වෙලක් වශයෙන් ශ්‍ර ලංකා ගන්දිරි සස්ථාවේවෙලද සේවය ඔබවෙනුවෙන් මේ හෝරාවකටාසන්න කාලය තුළ. සිංහල භාෂාව සහ සහිත්‍ය පිළිබඳව. ඔබට දැනුමල පදන්නට සූදනමශිෂෙන්ම නවේ දහය කොළහා කියන මේ ශයිනි සඳයි ඉතාමත් වැදගත්තෙනවා මේ අධීදිරි පත් කරන පාඩම් මාලාව. ඒ ඔබ පූර නිද දනයාගනට ඇති අදස් කෞද සහභාගි වෙන්ට කිය ඒයනුවා අද සසාාග වන්න කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලියය සිංහල විශෂය පිමඳ අආචාරය දලනී රත්නායක මහත්ම ඔබතුම අයිබෝන් කල පිගන්න යි ඉතින් මේ ගුවන්ඉදිලි වැඩසටහන විශෂයම ඔබට සඳහන් කරන්න ඕනෙ මේ වසංගත තත්ත්වෙන් නිසා ඔබ ගෙදට වෙලාඉන්න වෙලාේ. ඔබ ආදරනීිය දූපුදුන්ට විශය නිර්දේශය ආරණය කිරීම සඳහ ඉදිරිදී පැවැත්වෙන්න වූ අප සසාමාන්‍ය පෙළි විභාගගේ වෙනුවෙන්. මේ සිංහල භාෂාවව ස සාහිත්‍ය පාඩම අද ඔබ විෙනුවෙන් ආරම්භ කරනවා යෝගෙන් පසරු එකේ සිට දෙක දක්වාත් අපි මේආකාරයට වෙන සේවෙන් ඔබත් සමකම්බන්ධ වන්නට සූදානම් ඒතින් අපි ඔබට සඳහන් කරන්නට කැමති මේ පාඩම්මාාව සමගින් ඔයේතුවෙනකොට විශෂේ මාද වැඩසහන සමගි එකකතුවට ඔොබට තියාග දිනාගන්නට පුළුවන් ගෙදනි දම්ම ඒ සඳහා ඔබ කළීතුවන්නේ අපි මේ පාඩ මඉදිරි පපත් කන අතරතුර ෝබෙන් හනවා ප්‍රශ්න ප්‍රශ්න දෙකක් අහනෝ එතකොට ඔබට පුළුවන් ප්‍රශ්නෙ කඔබෙන් හන ඔබට යාග දෙක් කවි ලබාද දෙනවා තයාග ලබා දෙන්නේ සදීපා පොත් ප්‍රකාශිකය සහ ගොඩගේ සහ සෞදරයෝ ඔබ විෙන බොරල්ල සදීපා පොත් ප්‍රකාශකය වගේම ගොඩගේ පොත් ප්‍රකාශකය ඔබට මේ තියාග ලබා දින්නට සූදානම් ඒ සඳ ඔබ දැන්ම ලියා ගන්න මේ දුරගත රංක බිඳුවකයිකයි දෙකයි හයිසි අනුපහයි හාරිසි අනුව එක බිදුව එකයිකයි දෙකයි යනු පහ හරසියනුව එක දැමගතා කරන්නපා බිඳ ඇකකයි දෙකයි හයිසිය අනුහතයි පන්සීය බිඳුව ඇකකයි දෙකයි හයිසිය අනුහතයි පන්සය අපි හන ම අතරතුර බින් ප්‍ර්නයමන් දෑම දුර කතනන්ගේ ඔබැකිවුවේ මේ ඔබට පහසුව පිණිස ඉතින් අපි නිවදි පිටර ලබාද ොට යයාග දෙක් ලබා දෙන්න මේ පොත් ප්‍රකාශක ආයතන දෙකෙන් සූදානම් කරලා තියනවා ඉතිං සිංහල භාෂාවසා සාහිත්‍යය අපේ අත ීතේ සිටම අපට දැනුගත්කම ලබා දෙන්න වූ විශේෂයම අප විනය අපේ ක්‍රියාකාරකම් අපේ හැදියාව මෙසිල්ලට හිත්‍යය හේතුවෙනවා. එතින් සහිත්‍යයේ වගේම සිංහල භාෂාව නිරදි ව්‍යාකරණය නිවැරදි සහිත්‍ය දැනුම අපි එදා සිටම අද දක්වාම හරියට නිවරදි වගෙන ත්තුත් අපට හොඳ ගමනක් ඇන්නට පුළුවන් ඔවු ආජරතුමියඔව සුබූ දැසනක් වේවා ආදරණය දපුතේ අර්්‍යල පුොද්සාතික පත්‍රසාමාන්‍ය පෙළ විභහගේ දහය එ එකොළ අහස්්‍ර එනිවට අදාළ සිංහල භාෂාව හා සාහිත්‍ය විශයේදී සාහිත්‍ය කොටස පිළිබඳ වැඩි දුරාත්්ධනයක් යදයේ දීමට එට දැනුම ලබාදීමට අපපය මේ සූදානවඒ සඳහා මමේ අඩංගු තුංගනි පාඩම දහයකොළහස්්‍ර වි දෙකටම වැදගත් තුංගන පාඩම හානාහීය පානා් හැරෙන් දැන. පද්ධිපැන්තිය ගැන කතා කරනකොට ඔබට මට වැදගත්වෙනවා මේ පාඩ මේ ප්‍රවේශය ඇතම් මේ පාඩම අයත්වෙෙන්නේ කුමන ප්‍රවර්ගයටද කියන එක දැනගැනීම ඉතා වැදගත්. ඉතින් මම හිතන්නේ ඔබ මේ පාඩ මේ නමකිවූ සැනින් හඳුනාගන්ව මෙ අයති වෙන්නේ ජනකාවිවර්ගයට කියල. එහෙනම්, අපි දැනග්ඩෝනේ අපි හයහතාට නමේ ඉඳලාම ඉගෙන ගෙන තිෙනවා අධ්‍යනය කරලා තියෙනවා මේ ජනකවි කියන්නේ මොනවන්ද කියලා ඇත්තටම සිංහල ජනකවිය තරම් ජනතා සිතුප මැතුම් ගැබ්බුණු ජනහද හඳුනන සාහිත්‍යන්ගයක් නැති තරම් පැරන්නන්ගේ ආර්ථික සාමාජික සහ සංස්ෘතිික තුොරතුරු ප්‍රතියමාන කරන එක්තරා ධර්පන තලයක් කියල කිව්වොත් එය නි වැරදි එනිසා ජනකවිය ඉතාම සුවිශේෂයි ජනකවි ජනස්ෘතියට සම්බන්ධයි ඒ ජනස්ෘතියට සම්බන්ධ සාහිත්‍යන්ගය එනිසා ජනස්ෘතිය කියන්නේ කුමක්ද කිය එක අපි දනගත යුතු වෙනවා අපි ජනස්ෘතිය කිය දහස් කරන්නේ අපිළඟ තියෙන චාරිත්‍ර විශ්වාස සම්ප්‍රදායන් ජනප්‍රවාද මෙ සියල්ලේම සංකල්නයට අපි කියනවා ජනස්ෘතිය කිය එතකොට මෙ ජනස්ෘතිය ගැන කතා කිරීමේදී අපි වැඩිපුරම මේ ගැන කතා කරන්න සිංහල භාෂාවේ සාහිත්‍ය විශේදී. එතන්දී අපි සහෘ්දයා ගැන කතා කරනවා සහෘදයාගෙන සමාන හදව තක් තියන කෙනෙක් කියන එක එතකොට සහුල්දයා තුළ රසවත් හැඟීම් ජනනය කරන්න පුළුවං ආකාරෙන් සියලුමදේ මේ සාහිත්‍ය තුළින් අද්‍යනය කෙරවා. මේ අදිිකරුණු සියල්ලම ගැන ජනස්තෘතියෙන් කතා බාවෙෙන් නිසා අපිට හුරුපුරුද ජනගී ජනකතා ජනක්‍රීඩා ජන සංගීත ජන නැට්ුම් ජනනාට්‍ය උපහැරණ ප්‍රස්ථා පිල්ලුවාදී සියල්ලම මේ ගනයට වැටනවා. එනිසා ජනස්ෘතියට පිළිබඳ දැඩි අවධානයක් අපි යොමු කරමින් මේ පාඩමේන්දී කතා බහකිෙරෙන්නේ පොදු ජන ජීවිතයෙන්ම උපන් නැතන. කටවහරෙන් පැවත ගෙනාපු සියලුම දේවල් ගැන අද්‍යනය කිරීම මේ බාඩම තුළින් බලාපොරොත්තුවෙනවා එනිසා ජනකවිය කියන්නේේ සෞන්ධ්‍යාරයාත්මකින් රස පෝෂිතයි. ඒ වගේම සමාජයේ ජීවත්තන අයගේ ගැඹුර නැත්තං එක පුද්ගලයන් හදාරණ ආකාර අව්‍යාජ සිතුවිලි මෙසියල්ල දෙයක් ගැනම ගම්ය කරන සාධකයක් විදිට ජනකවිය හඳුරන්න පුළුවවා. මේ තමයි ජානකාවිය සම්බන්ධව අප මෙතික් ලබාගෙන තියෙන දැනුම් ටික. ඉතින් මංහිතනවා මේ කතාබහා අතරතුරදී ඔබෙන් අපි ප්‍රශ්නයක් කහනවා. ඉනිසා ඒ ප්‍රශ්නයට නිවැල්දි පිරිතුරක් දීම ඔබ සතුවි මම හිතනවා හය ඉන්දලයි කොල හස්රේණය වෙනකම්ම ඔබ ජනකාවී ගැන අධ්‍යනය කරලා තියෙන නිසා තවත් ටිකකින් ඉදිරිපත් කරන ප්‍රශ්නයට පිල්තුරක් අපට ලබාදී කියලා. බවත් මතක් කරමින් අපි ඊළඟට ප්‍රවේශවෙමු ජහි ජනකවී ඉතිහාසිය එමනැත්තා සාහිත්‍ය පසුබිම කොහොමද ජනකවයක් නිර්මාණය වුණේ කියන එක. ඔබ අහ ඇති ගැමි ජනතාවගේ කට්ටින් මාපු දේවල්ල අපි මුග පරම්පරාවෙන් පැවත්ත ගෙනන දේවල් ජනකවිය කියල කිව්වා. එතකොට ජනකවිය හෙවත් ජනකාවය, තනක පහළ වුල දැයි කියන නිශ්චිතවම නිි්ටාවටම හරියට ම අපට කියන්න බෑ එක අසීරුකාරුනක් එහෙම හොය එක. නමුත් වන්න මේ පිළි බඳ යම් තැන මෙන මේ විදි සඳහනක් වෙනවා. අන්ුරාධපුරයේ ලිය වුණා සංයුක්ත නිකායටට කතාවේ පරමත්ත ජෝතිකාවෙ කියන සංගහයක්. එතකොට මේක සඳහන් එනවා එක්තරා ස්ථානයක තරා ගෙවිලියක් කෙතක් රකිමින් හිටියලු. ඉති මේ කෙත රකිමින් සිටින වෙලාවෙේ. ස්වාමීන් වහන්සේලා හැටනම ඒස්ථානයෙන් වැඩිපු කරාලු. මේ වැඩමි කරන අවස්ථාවේදී. මේ කාන්තාව විසින් කිව්වලු ජාති ජරාමරණ කියනකි ආදීනව ගෙන තමයිලු සඳහන් කිරීම කරේ. මේ ජාති ජරා මරණ කියනදේ ආදීනවගී කවයකින්. මේ කාන්තාව මේ කියන දෙය හගෙන ඉඳලා මේ සාමීන් වහන්සේලා හැටනම රහත් වනාලු ඒ නිසා එදා ඉඳලා ජනකවිය බිහිවූවා යයි යම් බිශ්වාසයක් තියෙනවා මේ ගැන කෝට්ටයාව දිය ලො වැඩසංග්‍රාවලියපු විීධගම් මෛත්‍රිය හාමුදුරුව රසවත්කවයක් නිර්මාණය කළ තියනවා. ඒ කවිය තමයි දහාමට සරි සාලුවෙන් පෙරකි කවීයට සිත පහදාසිට නිසැකි සිහිකෝට කඳ පිළිවෙල දොස්නොයකි නිවනැට සපෑමිනි සඟසැට නමකි මෙනම කියපුද අල. සඟ සැට නම රහත් වූ බව මේ පරමත්ත ජෝතිකාවේ සඳහන් වෙනවා මේක තමයි ජනකාවිය පිළිබඳ අපි දක්නට පුළුවක් නැත්තඟ අපට ලියන්්ඩ පුළුවන් එක්තරා නිදසුනක් වෙන්න. දැන්න අපේ ජනකාවි ගැන කතා කර පුලිසා අපි ඉගෙන ගන්නවා සාමාන්‍යෙන් ජනකාවක තියෙන්න වූ සුවිශේෂී ලක්ෂණ. ඒ අතරින් සුවිශේෂ වෙනවා බොදු ජනයා අතරින්ම ආපෝකාවි විශේෂයක් නිසා ජනකාව්‍ය පොදු ජනයාගෙන්මාව කටවහරෙන් පැවතගෙනවා ඒ වගේම දිගුකාලයක් ස්තිස්සේ ජනතාව අතර පැවති නිසා ජනස්ෘතියක් බවට පත් වනා ඒ වගේමයි මනා සංයමයෙන් අදහ සිදරපත් කරා ජනකවයා ඉතාම ප්‍රශස්ථත් අම්මට්ටමින් කවිී ඉදිරිපත් කිරීමට සමත්තු වුණු කෙනෙ ඒ වගේම පණ්ඩිතමානි දේවල් පෙන්නුම් කරන ජනකවයක් පෙළඹුන්න. හුනිතරම බිද්ධක්ද භාෂාව වියරණවලින් තොරව කවිලියන්න උත්සාහ කර. මේ තමයි ජනකාවියක් හඳුනාගන්න තියෙන මූලික ලක්‍ෂණ වෙන්නේ. මේ විදියටල ඒ ලක්‍ෂණ තුළින් නිර්මාණය වුණු ජනකවිී අපිට ප්‍රබේධ කරන්න පුළුව. එ ප්‍රබේධ කිරීමේදී අපිට, ප්‍රබේධ කරම් එක්සාධකයක් විදියට ගත්තොත් වෘර්තිීන් නාශත්‍රිතව ජනකවි නිර්මාණය කරන්න පුළුවන්. බෘර්තියක් කියල කියන්නේ අපි නියුතුවන රැකියාව. එතකොට ඒ වෘර්තිී නාස්ත්‍රිත්තව ජනවි නිර්මාණය කිරීමේදී පාරුකවි, ගැල්කවි, කරත්තකවි පතල්කවි, බඹරකවි මේවා නිර්මාණය වුණා බෘර්තියක් සම්බන්ධව. ඊට අමතරව අපි සාමානය අවුරුදු කාලයේදී නටනවා ගායන වායකක දේවල් කරනවා ඇතකොට මේක බිනෝද ක්‍රීඩා විදියට බැඳුණු ජනග කවි තියනවා ඒය අතර ඔලින්දකාවි ලීේෙලි ඔංචිලිවාර කලගෙඩි කවි ඒවගේ දේවල් අපිට ගන්න පුළුවන් ඉට අමතරව අපි නැවත සමහරක් අවස්ථාවල් දෙෝ යාදිනිිකාවි ඒවගේම යම් යම් ඉල්ලීම් කරන ඇවිටිලි කරන ඒව නිසාපි මෙන මේ වගේ දේවල් නිර්මාණය වුණා ශාන්තිකර්ම බලිතෝවිල් කෝල් ගම්මඩු දෙවල්මඩු කෝල්මුරවාදී දේවල් නිර්මාණය වුණා. ඊටත් අමතරව වෘතිීන් ආශ්‍රිතව නිර්මාණයවුන් නිසා මේ කෘෂිකර්මාන්තය ගොවි තැන කියන එක සුවිශේෂි වුණා. කෘෂිකර්මාන්තයේදී යම්යම් සී සැම්වලදී ගොයම් කැපීමවාදී දේවල් කරන අවස්ථාවල් වලදී මිනිස්සුන්ගේ පාළුව කාන්සිය තනිකමනිවා ගන්න ගොයම්කවි, නෙල්ලුම්කාවි ඇැල් කවි කමත් කවියාදී කෘෂිකාර්මාන්ත්‍යයාආශත්‍රිතව ැන්ලු කවි නිර්මාණය වුණා. මේ අපි කතාකරේ වෘතීන්නාාශ්‍රිතව විිනෝදාාස්ව අධ්‍යය සඳහා එළඟට ඇවිටි කිලීම සඳහා එළඟට විශේෂ වූ කෘෂිකර්මාතය සඳහා නිර්මාණය වුණු විශේෂ වූ කවිවර්ග හැනා කියලා කිව්වා. එතකොට මේආස්්‍රිතව නිර්මාණය වුණු ජනකවිවල අපි දැන ගණඩෝනේ සමහර විට අපි මේ අගය කරනදේ ජනකවියා නොදැනන්න ඇති. බොහෝ වෙලාවට අපි දැන් වටනාකමක් දෙනෝ ජනකවියට දීලා අපි කියනවා මේක මෙනි මේකේ ශාස්ත්‍රය වට්නාකමක් තින මේ කිය අපි අර්ථකතර නිර්වචන දෙනවා. නමුත් ජනකවයාඒ බව නොදනෑ නිර්මාණය කරේ ඒ වනත් අපි ජනකවී තින සාහිත්‍යමයාගේ වර්තමානය අපි හදාරනවා. එතන්ද ජනකවී තින සාහිත්‍යම අගයන් අතර අපි දකිනා ජනකවියා හරිම නිර්වාජයි. ජනකව්‍යා බොහොම නිර්රාජයයිඒ කියන්නේ අව්‍යාජත්තිෙන් තුරයි. ඔහු ඉතාම තමන්ට කියන්න තියෙන අදහස පැහැදිලිව එළඟට කිසිදු හැංගීමකින් තොරවොහු කතා කරනවා. මෙන්නමි ජනකවියෝ බහලතිනවද බලන්න. පාන්දරමකි තුළෙන් බාගෙනබුණවා. මාන්දමට හබරල තම්බාකනවා. ඉන්දරකෝටු මිටිබැඳ විකුණනවා ඕන්නොය ලෙසට අපටත් කල් යනවා මේක සාමාන්‍යයෙන් ගැමි ජීවිතයට සම්බන්ධ ජවන කවිය මේකදී ගොඩක් කලාවට මේ ගමක ජීවත්වෙන අව්‍යාජ මිනිස්සුන් තුන තමයි කතාව කියන්න පුළුවන් වෙන්නේ කිතුල් මැදීම නැත්තං රාබොනවා කියන එක සාමානයෙන් ගැමි ජීවන රටාවේ අරුමයක් නෙමේ එක සාමාන්‍ය සිද්ධිය. ඉතින් ජීවිතය ගැන කියන්න කිසිදු බරක් නැති ඒවගේ සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන ගැමියන්ට මේ ධනී උපයා ගැනීම කියන එක ලොකු අරමුණක් නෑ නූතනේ සමාජයේ ධනය මූලිකඋුන්ටයට අතීතයදහෙම දැඩි මූල්‍යි අර්බුදධයක් තිබුන් නැහැ. ඉතින් මේ ධනිී උපයා ගැනීම ගැමයාගේ අරමුණක් වුණෙත් නැතිනිසා සැහැල්ලු දවිපේවත ඔවුන් ගත කළ එනිසා මාන්තමට හබරල තම්බාගෙන කනවා ඒවගේම තමන්ට අසනීපයක් හිඳනාාම ගොඩ වෙදකමට පිළිසරරත් පතනවා නිසා ගොඩ වෙදකමෙන් පිළිසරණක් පැතිීම ඔවුට අවනම්බුවක් නෙමේ එ නිසා ඉට පස කියනවා හෙන් දරකෝටු මිටි බැඳ විකුණනවා ඒවගේම මේ අපේ සංස්කෘතිය වගේ මහාදර නට ගහිෙල්ලා ැලේ කපල ජීවත්වන මනිසනේ හිටිය ලොකු ගස්වල වනාන්තරවලින් වැට්‍ර පුංචි පුංචි දරකෑලිගෙනල්ල ඒ දරකෝට මිටි බැඳලගිහිෙල්ල විකුණල තමයි ඔවුන් තමන්ගේ ගතමනාව හොයා ගතේ තමන්ගේ වියදම හොයාගත්තේ. ඉට පස කියෙන ඕන් නොය ලෙසට අපටත් කල්ලයනවා ඒ විදියට පුළුවන් විදියට දර මිටි බැඳල ලබාගන්නා මුදරෙන් යම් විදිියකින් ඔවුන් ජීවත්වෙන ආකාරය ගැන අව්‍යාජ ආකාරයෙන් ජනකවයක් දක්කල තියනෙනවා එෙනං. ඒ නිර්වාාජ සිතුවිලි පෙන්නන එක් තර අවස්ථාවක් පමණ. ඉළඟට ජනකවිවල තින සාහිත්‍යම අගේ අදර තවත් දෙක් තම්මයි මේ අලුත් උපමාභාවිතය. මෙන මේ උදාහරණය ඔබ දන්නවාද බලන්න අපපච්චි අපේගේ දොරකි තුළ වගේ අපේ අම්මායේ කිතුළේ පැණිවාගේ ලොකුවක්කා ඒ කිතුළේ මලවාගේ. අර අම්මාමාවසාකොලේවා බලන්ඩ මේකවීන් දේශය පරිසරිය හැදන වැඩෙන ප්‍රයෝජනයක් ගසක් තමයි කිතුල් ගස. කිතුල් ගස කියන්නේ ඉතාම ධර ගසක්. එතකොට මෙ කිතුල්ගස උපයෝගි කරගෙන අලුත් උපමාත්‍රීත්වයක්ම අර්තාන් ලිත ලෙස ජනකාවයාන් නිර්මාණය කරල තියනවා. ගේෙයි දොරකඩ උසට හැදු ඉතාම රුජු ලෙසති වැඩුණු කිතුල් ගහේ කන්ඳට සමාන කරන්න අපේ ගෙදර අපපච්චි ඒවගේම ඒ කිතුලේ තියෙන පැණිවැල්ට සමාන කරනවා අපිට සනිහස ලබා දෙන අපේ අම්මාව ඒවාගේමයි කිතුල රස්සන කරන එක දෙයක් තමයි කිතුළේ මල රෑන් රෑන්් තියෙන මල එතකොට අපේ ගෙදර ලස්සන කරන්නේත් අපේ ලොකුවක්ක හෙනං ඒ කිතුලෙ මලට සමාන කරනවා අපේ ගෙදර ලොකක්කව ගේම තමයි දවසක අපේ අම්මා අපි හැර ගියවතින් ඒ අම්මාව නැත්තුව වෙනත් අම්ම කෙනෙක්ගෙනාවත් අපිට වේදනාවක් එක දරාගන්න අමාරුඒ නිසා ඒගේ අම්මා අපි හදුුන් අ කුඩම්ම කියලා දකොට මේ කුඩම්ම හරියට එමනො වෙන්න පුළුවන් සමාජයේ කුඩම්ම හරියට මා උස්සා කොළවාගේ කියලා සමාන කරවා මේ අලුත් උපමාභාවිතය නෞබ්‍ය උපමාභාවිතය ජනකවී ඇති. ඉඟට ජනකවී තියෙන තවත් සාහිත්‍යංගයක් විදියට අපිට හඳුනාගන්න පුළුව සංයමයෙන් අදහස් ඉදිරිපත් කිරීම. ඔබ අහල තියනවද මෙන්න මේ ජනකවිය අල්ලාගෙනනෙරිය අතකින්කිම්දනාගූ. වසාගන දෙතන්න අතකින්කිම්ද නගෝ. හිමියෙක් නැති මගතනියම කම්ද නගෝ. අම්බල මේනවතිලා යමුදනගෝ. මේ කවිය නිර්මාණයකරපු කවියත් ජනකවත් බොහෝ වෙට සංයමය නදහ සිදිරිපත් කල තියෙනවා. බලන්ඩ මෙකදි කතාබා කරෙන්නේ. මේ සාමාන්‍ය මේ අම්බලම කියන ස්ථානය අදා අපට නොහුරුනුපුරදදුනාට අතීදේද මේ අම්බලම කියන දෙයක් හැම ගමකම තිබුණා එක කියන්නේ ගමනක් බිමනක් ගිහිල්ල එනකොට ගමන දුරවැඩින පාළුවකාන්සිේ නිවාගන්න මග දුරුකතරගවාගෙන යනකොට එහි නැවතිලා යන්න්න පුළුවන් මේ අම්බලම කියන ඒ වගේ තැන. එතකොට මෙහි නැවතිලා එඉන්න එක්තරා තරුණේ මේ නැවතිලායින්න තරුණයා දකිනවා ලස්සන තරුණයක්ඒ අසලින් යානා තරුණිය යන්නේ කොහොමද අපි වගේ ඇඳුම් ඇඳගෙනනේ ගැ හැනු දරුවවා යන්නන්නේ මම හිතන විදිීටම මෙ එතැන මේ නෙරිය ගැන කිය නිසා රෙද්ද සහ හැට්ටේ ඇඳගෙන එතකුට මේ யான දැරිය யான ආකාරය ඒ වගේ ඇය සලුපටකින් දෙතන වසාගෙන யானනවා இல்லங்கට தනියමயானවා ඊළඟට මේක දකින තරුණයක් කියනවා ඒ නිසා මිතන නැවෙති ඉඳල මුද මතத்தி එක්. කවිය තමයි ඉතා සංයමය නයුතුව කවයායිඉදිරිපත් කරලා තියෙනවා. මම ඔබෙන් ප්‍රශ්නයක් කහනව කෙල කිව්වනි මම අහ්‍ය ඔබග මේ ජනකවියට ජනකවියා නිර්මාණයකරු ප්‍රති උත්තරය මොකක්ද කියලා. එනිසා මේට පිළිතුරු ලබාදේයයි මං විශ්වාස කරනවා. ඔබට ලබාදීඇද දුරකතර අංකමාගේ මේයට පිළිතුරු දක්වාන. ඔබට පුළුවන් සුබුරුදු පරදි අපට ලබදන්නට ඒතමයි අප සුබුදු දුර්කතනංක දෙක බිඳු එක එකයි දෙකයි හයිසි අනුපහයි හාරසිය අනුවක හයිසි අනුපායි හරසිය අනුව එක බිින්ඳු එකකයි දෙකයි හයිසි අනු හතයි පන්සය මෙකන දුරකතනංක දෙක සමගි නොබෙක් වන්නට පුොුවන් ඒවගේ අපි මේ අහන ප්‍රශ්නයට ඔබ නිවදි පිළිතුරු ලබාදුන්නොත් අපි ඔබට පොත් ප්‍රකාශක ආයතන දෙකකින් තයාග දෙකක් ලබා දෙනො සදීපා පොත් ප්‍රකාශක බොරල් ගේම ගොඩගේ පොත් ප්‍රකාශකයෝ ගඩගේ සත් සහෝදරයෝ සමගින් ඔබටක් වඩ පුළුවන් ඉතින් ඔබට පුළුවන් මේ තයාග ලබාගන්නට ඒ සඳ ඔබල ුතුයන්නේ දැම්ම ඇසු ප්‍ර්නයට පිඩිතුරු ලබාදීම නැවත ප්‍රශ්නයෝ නැවත ප්‍රශ්නය හ ප්‍රශ්නය තමයි අල්ලාගනනෙරිය අතකින්කිම්දනගෝ. වසාගෙන දෙතන අතකින් කම්ද නගෝ හිමියෙක් නැති මගතනියම කම්ද නගෝ අම්බල මේනවතිලා යමුද නගෝ අවිකෙටි වෙළඳ විරාමයක් සමගෙනන්නෙක්ෙම ප්‍රතිශක්තිය වැඩි කරගන්න සේයටසයක් ස්වභාවික අමුද්‍රෝව්‍ය අඩංගු සීනි හා රසයින්ක ත්‍රවිය නැති සිද්ධහලේප ලක්පේයාව දවසට දෙවනක් පානය කරන්න අවිනවතත්ත් සිංහල භාෂාව සහිත්‍යය පාඩම සමගෙනෙක් වන්නට සූධන අපපොස සාමාන්්‍ය පෙළ දින පු්‍රතිසාතික පත්‍ර සසාමාන්්‍ය පි සඳහා වූ ඒ සඳහාදසාභාගි වන්නේ කොළ බෞද්ධ කාන්තතා විද්‍යාලේ සිංහල විෂය පිළිබඳ අචාරය දුලනී රත්නනායක මහමේ දැ ම න පිළිතුර ලබා හත ට දුරක ත් ගේ ම පැදිි හ ර බට කවද ද ි ර කියන්න කුසපත් ඇදිමේගින් තමයි තයා ගුට ලබාදීන්ටපි සූදනග වන්නේ දැම්මයි ුපත්වට අදාල කොල නැත්තන්ඒ අදාල් පත්‍රිකා සකස් කරමගින්න්න මහතක්. නිදි බ පිර ලබාදන්නෙ ලබි සඳහන් කරනවා පැහැදිලිව අපි නවතත්ව බුදුයට ආරධනා කරනවාදැන් අපි ජනකාවය පිළිබඳ යම් ප්‍රවශ්යක් ලබාගත් නිසා. අපි දහ එකුළහස්ට්‍රයනයවල තිබෙන හානාහිය පානාඩ හැරින් දැනේ පද්ධ පන්තියේ පද්්‍ය අටක් කට නිර්දේශිතයි ඉන් තෝරාගත් පද්ධ කිහිපයක් කාලවේලා තිබෙන ආකාරයානුව ඔබට පැහැදිලි කර දෙන්නටයි මගේ සූදානම. මුලින්ම මෙන මේ ප්‍රථම කවිය විදිරතියෙන ගසට කෙටුම ගසමුල පැයුමෙන්දැනේ විනිහානොමිනිහා යන කඩිසරෙන්දන අමුතු බත්දීම අතඇල්ලුමෙන්දැනේ හානාහිය පානාන් හැරෙන්දනේ මේ ජනකවිය වනකොට අපට ගැමි සමාජයේ තිබෙන්නාව සුවිශේෂී අවස්ථාවන් ගැන මතකේ රදෙනවා. එතකොට මේ පද්ධිපන්තියේ පළමු දෙවන තෙවන සිව්වන කියන පද්‍යපාද වලින් අගනා උපදේශ සමුදායක් ගෙන හැරපාම අත්ති විශිෂ්ටයි. එ නිසා අනාධමත් කාලයක ඉඳලා පොදුජනතාවගෙන්ම පැවතේන මේ ප්‍රධානම ජීවනෝපාය ගොවි තැනේ එතකොට මේ ගොවිතන වගේම අතිීතේනළම ප්‍රසිද්ධ මෙච්චදේ තමයි හේන් ගොවිතනට සුවිශේෂිස්ථානයක් කිමවුණා. එනිසා ගැමිදිවයේ වැදගත්ම ජීවනෝපාය විදියට කෘෂිකර්මාන්තයක්ත්ඒවගේම හන් ගොවිතනත් සලකනවා. හේනක් කොටලා එලි පිහෙලි කරන්න ගැමියයාදරණ තැත පළමු කවියෙන් කියනවා එකන ගස්සට්ට කෙට්ටුම ගස මුල පෑයුමෙන් දැනේ කියන ැයි ගසක් කපන්නට අවශ්‍ය වෙන දෙයක්ත්තමයි පොරව. ඒ නිසා ගස කප්ඩ යද්දී මුලින් වෙමකද කරන්න ඕනේ ගැමියයා විසින් කරේ ගසේ ගහේ මුල පාදගත්තා. ඒවගේම තියෙන වල් පැල ඔක්කො මුලින් උදුරලා දැම්මා. එතකුට යම් කාර්යක් කරන්න යාමේදී තමන් මුලින් කළයුත්තේ කුමක් දැයි යන්න අවබෝධ කැරගැනීමට හැකියාව ගැමියයාට තිබුල. දෙවනි පදයෙන් කියනවා මිනිහා නොමිණයා යන කඩිස්සරින් දෙනේ. ඕනම කාරයක පුද්ගලයක් යෙදෙනවන එම බැඩහි නියුතුවෙන පුද්ගලයා තමන් කරන ක්‍රියාව පිළිබඳ යතවබෝධින් වැඩ කරන්න ඕන. එක යනෙක් කරන දේගැන නිශ්චිත අවබෝධයක් තමතමට තියෙන්න්න ඕන. එනිසා පුද්ගිලයෙු යන එන ආකාරය ගමන් බිමන යෙදෙන ආකාරයානුව ඔහුක එක් චර්යාව රට අවනුව පහසුවෙන් හඳරන්ගන්න පුළුවන් හු අලසේක්ති ඩිසර කමින් වැඩකරන පුද්ගලේද කියනව හොඳින් හඳුනාගන්න පුළුවන්. ඒ බව තමයි මිනිහා නොමිනිහා යන කඩිසරින් දෙනේ කියෙනකින් කියන්න. ඊළඟ තමයි සුවිශේෂම වැදගත්ම කවය තියෙන සුවිශේෂී අවස්ථාව තමයි මේ අමුතු බද්ධී මාතැල්ලුමෙන් දෙනේ. මේක නම් බොහු වෙලාටම ගැමි සමාජයේ අමුත්තන් පිළිගන්න නැත්තං ආගන්තුක සත්කාරය කෙනෙක ඉතාම වටිනාවිදියට කරනා. ඔඕවන් බොහුම අවංකයි. සෙනහස එනිසා මේ කෙනෙක් නිවස ඇතුළට ගන්නකොට අති අල්ල තමයි ගන්න. අති මේ සාමාන්‍ය ගැමි සමාජයට පුරද්ධූනාට නාගරික සමාජයේ මේ වෙනවා ටිකක් අඩුයි. නමුත් බොහෝ වෙලාවට අපි පුද්ගලය ගෙට ගන්නකොට අපේ ත අපි වෙන්කරන්න පුළුවන්න වැළමිට තියෙනවා එල්ළඟට මැනික්කටුව ප්‍රදේශ තියෙනවා විතිර වෙන් කරන්න පුළුවන්න ඇත එකට අපි පුද්ගලය ඇතුළට සෙනෙ හසින් ගන්නවන. වැළමිටින් අත්තිං අල්ල ගන්න හැ වැළමිටින්ෙන් අලලා ගත්තුති අත අල්ල පුවත ගැල වෙලා යනවතින ලිහිල් වෙලා යනවා නමුත් මැනික්කටුව ප්‍රදේශයෙන් අත්ලත් එක්කා අලලා ගත්තුතිං අන්න එක තමයි සැෙනහසින් බත්තට ආරාධනා කරනවා කියලා කියන් එනිසා මංහිතන්නේ අපි මේ ගල දෙවරක් සිතිය යුතුයි ගන්තුක සත්කාර කිරීමේදී අපි සනි හස දක්වන වනම් කොහම ද පි පුද්ගලයකුට සනි හසක් දක්වන්නේ කියන එක. එතකොට අමුත්තන්ට බත්ට ආරාධනා කරනවන අමුතු බද්දීීමමමාත ඇල්ලිමෙන් දැනේ කියනකින් ජනකවයා මේ විදිීර ප්‍රකාශ කරල තියෙනවා. ඒවාකීම තමයි මේ ඊළඟ කොටසිෙන් කියනවා. හානාහිය පානාඩ හැරෙන් දෙනෙ. අඩහැරපාන හැටියෙන්ම දැනවල්ලූ කුබරේ කොයි විදියටද හාන්නේ කියන එක. නිසා අඩහැරපාන හැටියෙන්ම කුම්ුරේ අම්බරුවන් හසුර වනාකාරය කුඹුරේ හාන හැටි කියන සිදුවීම් දාමයම ජනකවයා විශිෂ්ට අයුර නිර්මාණය කරයා ඇති ආකාරයක් දැන දැකගන්ඩ පුළුවන් හඳුනාගන්න පුළුවන් මේ පද්දේ එලිසමය රැකීම දැන් දැනේ 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 දැනකිෙන අනුප්‍රාසියත් එ එකම පද භාවිතා කිරීම ජනකවයා සිදුකල්ලතිය. ල්ඟ ජනකවියම තෝරාගත්තේ මෙිනමි කවිය නහින දෙහින කාලෙට පින් කෙරුමයුත වහින කලට கூරින් විල්වලින් එත බහිනදියෙන් දෝතක්මුත් ගතොත් නැත පනිනරිලවුන්ටයි නිමං කමක් නැත බොහ වෙලාවට මේ ජනකාවි අතර එකන එක පදාත්‍ර සම්බන්ධතාවයක් අපට දැකගන්න බැහැ නමු මේ එක එක වෙනස්නත් ගම්ම කරන අදහස ඉතාම සුවිශේෂි. එ නිසා පද්්‍යපාදවලින් ප්‍රකාශකරත හැගීම් නැතම් ප්‍රකාශන කරන දේවල් ජන කියමන්නනුව ඉතාම ප්‍රශස්ථයි. ඒ අනුව පළවිනි පදයෙන් කියනවාම නහින දෙහෙන කාලේ ජනකවයාමෙන් නහින දෙහෙන කාලෙ කියල කියන්නේ මහළු කාලේට වෛසක්‍ර යන කාලයට. එතකොට මේ අපිට පින් කරන්න මතක්කෙනෙ බොහ වෙලාට වයසට ගියාමනේ ඒ නිසා කළ යුතුදේ කරඩ් ඕනේ අවශ්‍ය වෙලාාවටමිසක, අනවශ්‍ය වෙලාවට නෝන බව ජනකවි්‍ය අවධාරණරනවා.ඇැද කියනවා පින් කෙරුම යුත යුතුයි පින් කරන්න ඕනේ කියනෙ එක අවධාරණය කරනවා. ඊල්ඟට කියනවා වහින කලට கூරින්විල් වලින් එැත. මාලුන් වැහිකාලේයට විල්වලින් උඩට පැමි ඉපිලි ඉපිළි දංගලනවා ඊළඟට කියනා මේ අරුමයක් නෙමේ. බහින දයෙන් දිය දෝතක් ගතුත් ඇත මෙතදි කියන්නේ ගලායන ජලය අප හලතිය ඉතාම පිරිසිදුයි. එතකොට පි ගලායර ජලය දිය දෝතක් ගත්තුති ඒත් කොයි තරම් පොඩිදේ හරි ඉතාමත් ප්‍රමාණවත් කියන අදහසයි මෙකින් උපකල්පණි කරන්නේ ළඟට කියනවා පනි නරිලවඋන්ට ඉනිමං කමක් ඇැත ලවුන්ට පනින්න ඉනිමං අවශ්‍යවෙෙන නෑ උ සාම්ප්‍රදායික හැමදාම කරපුදේ තමයි පැනපැනය එක එනිසා නිෂ්පල වැඩ නිකරන්නේ කිරීමෙන් තේරුමක් නෑ හරයක් නැති බව ජනකාවයා කියන මීට අමතර අප අහලතියෙන මේ පණණ රිලව්ට ඉනිමං බැන්ඳ වගේ එළඟට හැටපිරුණත් වඳුට බිමින්ඥන්නේ නෑ මේ වගේ කියවුණුත් අපි අහලතිෙනවා ඒ කියමන් ඇසුරෙන් තමයි ජනකවයා මෙවන් අර්ථවත් තේමාවලෙන් යුත් කවි නිර්මාණය කරන්න ඇත්ත කියලා අපි විශ්වාස කරුම්. හරි ඒළඟට අපි බලමු අනෙත් ජනකවිය මම තෝරා ගත්තේ මෙන්න මේ ජනකවිය. ගොඩල්ලේ තරම දැනගෙනලින්ද කපනු බොරල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු. නමුන්ගේ තරම දැනගෙනකල් හරිනු මේ පද්දෙත් පද්ධහතර එකනක සම්බන්ධතාවයක් නෑ නමුත් සද උප්‍රදේශයන්ගෙන් බහුලයි එකයන සර්වකාලී නයි උපදේශයන් ගොඩක් දෙෙනව හැම කාලේටම ගැලපෙනවා අතීතයට වර්තමානය දෙකටම ගැලපෙර එනිසා මෙ මෙම කවියෙන් කතා කරන්නේ බොහෝ වෙලාවට පල ධහිතාවය ගැන කියන්නේ යමක් සාර්ථකව කරගත්තොත් එක ඇති වටිනාකම ගනාා කතා කරනවා හැබැයි මේවා කියන්නේ යද්දේ ජනකවි අවධාරණය කරවා කරනු පනිනු බඳිනු හරිනු මේමගේ පද යුද්දා ගෙනනත අවධාරණයෙන් තමයි කියන්නේ නුබලා යමක් කිරීමේදී මේවිත් ගැන අවධානය යොමු කළ යුතුයි කියන පදය. එකදි කියනවා මේ ගොඩල්ලි තරම දැනගෙන මිසක් ලිඳක් කැපීම වැඩක් නෑ. මොකද හේතුව යමක පලයක් ලබාගන්නම් එමක් එම කාරය නිවැරදිව කළ යුතුයි එතැන්ද මේ ඉතා ගැඹුරු ලිඳක් කපන්්ඩ යනවෙලාමට වඩා නොගැඹුරු තැනක ලිඳක් කපාගන්න වට පිටාවක් තියෙන තනක් බිමක් හොයාගන්න පුළුවන්න්න එක ඉතා වටිනෝ. ඒ වගේම අපි දන්නවා මේ උඩ පැන්නොත් බිම වැටනවගේ අපි කතාවක් කහලතිනම්. එතකොට යමෙක් උඩ පැන්නොත් බිම වැටනවනං ගල් පතිත වෙච්ච පොළවක උඩ පැනොත් තමන්ගේ දෙපතුලට හානි වෙනවා කියන එක තමන් දන්නවා. එ නිසා අවට පරිසරය ගැන යථ අවබෝධය වැදගත්වෙනවා. ඒවගේම ජනකව්‍ය අවධාරණය කරනවා තමන් යමක් අනිිට්ටු විදියට කළොත් හිත් දුරුවිපාක ඇතිවෙන්නේ තමන්ටම බව ප්‍රබලව ජනකව්‍ය අවධාරණය කරනවා. ඉන් පස්ස කතා කරනවා කඩුල්ලේ තරම දැනගෙන කද බඳනු. කඩුල්ල කියන්නේ සාමාන්‍ය ගැමිවහර් යදන වච්චනය. ගෙවත්තට ඇතුළු වෙන්න ගැමියන් කඩුල්ලක් බැඳීමම සාමානය ගමේ සිරිතා වැඩවසම් සමාජයේ කද බැඳගෙන බඩු අරගෙන යනවා එකට වෙලදාමය යනවා එතකට මේ අවස්ථාවනලදිී කදක් ගෙන යනනං කඩුල්ල ප්‍රමාණයට කද බඳනවා මිසක ඊට වඩායහලින් බැඳොත්ති කද ගෙනයාගණ්ඩ බැරිවෙනවා එනිසා කඩුල්ලේ තරම දැනගෙන කද බඳනූ ඊට් පසෙ කියනවා අවධාරණයෙන් කියනවා තමන්ගේ තරම දැනගෙන කල් හරිනු අවවාධයක් දෙනවා ඕවදනක් දෙනවා ජනකවයා තමන් තමන් කළ යුතුදේ මිසක අන් දේවල් කිරීමෙන් ප්‍රයෝජනයක් නැති බව ඒවගේම පලදාායිතාවය තමයි වැදගත් බව කියෙනෙක කවයා අවධාරණයෙන් කියා සිටිනෝ. ඊළඟ ජනකවිය ඇස නැතිතා පොතගත්තේ කියන්ටද. දත නැතිදා ඔක්ුදඩුගිනි த පින්ටது. வெරනැතිතාගහගත්තේ දිනන්ටද. යුද නැතිදා නැතිකගකුස් කොටන්ටද. මේක ප්‍රශ්නාර්ථයක් විදියට ප්‍රශ්නයක් විදියටමයි කව්‍යාන කියන්ටද தපින්ටது திනටද, කොටන්ට ද ආදී ප්‍රශ්නාර්ථයන් තුළින් තමයි මේ කවිය නිර්මාණය වෙලා තියෙන්තකොට මේ ප්‍රථම පද්ධෙන් කියවෙන්නේ සාහිත්‍යයම හා සමාජයේ වටනාකම් ගැබ්ුණු ඉතා වැදගත් කියම ජන කියමන් එවගේම උපදේශන් හතරක් මේ කවිපන්තියේ පද්‍ය හතරයෙන්ම කොට හතරෙන්ම කියවෙනවා එ නිසා මේ පද්‍යපත්ය පද්ධ තියන පදාතර අන්තර් සම්බන්ධතාවයක් නැතිවුනත් සර්වකාලීන සමාජ හරයන් පිවලිබිමුකරණ කවිපන්තියක් විදියට අපිට හඳුනාගන්න පුළුවන් අපි මම අහලා තියෙනවා මෙන්න මෙහෙම කියමනක් දන්නන්ගේ පොත් කියවවම පස්සේ නොදන්න දන්න වෙනවර එනිසා මේ දන්නන්ගේ පොත් වනත් කියවන්ඩ සුදුසු කාලයක් තියනවා නමුත් ඇස නැතිදා කියවත් ති පලයකුමක් ද මොන පොතවල් නේද කලකදි පලක්කූ දෙයක් තවක් කාලෙකදී නිෂ්ඵල බවධනත කරන ප්‍රබල ජනකිය මන් තමයි මේ ජනකවිය මෙක් දී එලිහෙළිරන්නේ එනිසා මේ මහළු වෙලා දත්වැට් නම් පස්සේ ඊළඟටක ඉළඟ පද්‍යත් එක ගත්තුතින් මහළු වෙලා දත්වැටන හම උක්දාඩුවල රහබැලීම කිසිම පලයක් නෑ රසිය දැනෙන්න්නනම් තරුණ කාලේදි කැවුත් පවිතරයි එනිසා මහලු වයේදී උක්්ගන්ඩුවලින් කරන්න තියෙන්නේ එහි රස්්නය නැතන් ගිනි තැබි ගින්නේ තිෙන අස්වාදී විඳගන්නවා ඇරෙන්න්න එහි වෙනත්දයක් ලබාගන්න බෑ ඊට පස්සගෙන වෙර නැතිතා ගහගත්තිය දරන්නට අපේ ගතේ ශක්තිය නැති දවසදී අපි ගහ ගඩයාමේ කිසි පලක්නෑ. එ නිසා ඇති හැකිකම් පෙන්න්නන්ඩ ඕන සමාජයේ සිදුවීම් ගහන වෙලාවක නොවේ.ඒ නිසා ගත්තේ ශක්තිය සවිබලය නැතිවූ බලය ඒවගේ මහළුවේද පෙන්නල හැරියන්න හැ එය සුදුසු කාලයේදී මිසක නුසුදුසු කාලය කිරීමෙන් පලක් ලැබෙන්නේ නෑ. අවසන් පදයෙන් කියනවා යුදද නැතිදා නැතිකගගොස් කොටන්නද. අවසන්පදයෙන් කතා කරන්නේ සමාජයේ හරපද්ධතීන් පෙන්නන යම් සමාජයේ කාලීන තොරතුරක් අවශ්‍යදේ අවශ්‍යවෙලාවට මිසක අනෙකුත් වෙලාට ලැබීමෙන්. පලක් නොවන බව යුද්ධ නැති යුද නැති නැතික කෝස්කෝට් අන්ද යුද්ධෙද නැතිකඩුව කොස්කෝටන්ද කියනය හන්න නේද. අපි ඊළඟ පද්ධත යම. ඊළඟ පද්්‍ය තමයි එක් වෙනදාට දන්ඩේ පැණිසේමා වෙන්වෙනදාටයක් දෙබරේ වද සේමාම්. ගොසින් ගොසින් කටුුවත්තේයග සේමා ඉතින්ලඳේ කරවිල තිබ්බටු සේමා මේක මේ ජනකාවිය ඉතාම මේ අපේ විවාජීවිතයට සම්බන්ධ ජනකාවිය. උපමා ඇසුරින් සදූපදේශන් මාලාමක්දනත කරන කවියක් විදිට මේ හඳුන්නන් පුළවා. විවාහජීවිතය ආරම්භය හරිම මිහිරා. සතුට, ආස්වාදයක් එනිසා අප විවාහුණු අලුත හරිම ආදරෙන් ඉන්නවා බොහෝ යුුවලව. ඉතින් මේ විිවාහවෙලා ඉන්නකට එක්කුණ දාට උක්දන්්ඩය පැණසේම එක්කුනාාම දෙන්න සතුටෙන් ඉන්නකුට උක්දන්ඩ පැනිිවගේ මිහිරී. වෙන්වෙන දාට යක්තිබරය වදසේමා කාලයකුත්තෙත්ම ආදරය අනාදරයක් බවට පත්තෙන අවස්ථාවන් වැඩ එය පොළව දෙබරුන් බඳන විෂඇති යක් දෙබරක වදයකට සමාන කරනවා. ඒ වගේම එකන ආදරය නීරස බව. ඉට පස කියනා ගොසින් ගොසින් කටුවත්තේ යගසේමා. ආදරය ක්‍රමෙන් විය කියලා හීන වෙලා යනකොට කටුගහක අත්තක් වේලිලා යනව වගේ විවාහය කියන එක කෙමෙන් කෙමෙන් නීරස බවට පත්වෙනවා අවසානය කියනවා. මේ සියල්ලට මැදිවෙන්නේ කාන්තාවන ඉතින් ලදේ කරවිල තිබ්බොටු සේමා එනිසා කියනවා හරියට කරවිල කියන තිත්තයි හැබැයි තිත්ත ති්බොට තිත්තද නැද්ද කියල බලන්න එක කණ්ඩුන් ඒ වගේම තමයි කරවිලත් එනිසා තිත්ත තිබ්බොට වල තියන තිත්ත රසයට තමයි මේල්ලන්ද උපමා කරන්නේ තිබ්බොටු වලට නේප උපමා කරන්නේ තිත්ත තිබ්බොට ව තියෙන රසට ඒවගේම කරවිලත්වලතින තිත්තරසටේ නිසා මේ රසය අමිහිරී එක අනමල් අන්දය. සරහ වනාමකොයිඉ තරම් අමිහිරිද්ද කියන එක ජැනකවියාට දැල්ල තියනො ද සමාජයේ සිදුවෙන සාමාන්‍ය කාලින සිදුවීමක් විවාහය දෙදරයාමෙන් සිදුවෙන අනියත බව කැනකවියා හොඳින් පැහැදිලි කරනවා මේේදි පාවිචි කරතියනය උපහැරණ ඉතාම වැදගත් ප්‍රස්ථාපිරලු ඉතාම වැදගත් මේකක්දති කියනවා උපමාවාචි පදතමයි යොදාගෙන තියෙන පැණි සේමා වද සේමා අග සේමා ඉ්බොටු සේම එ වගේ කියන උපවාවාචී පද යොදාගෙන ජනකවයා මෙ රස්සවත් කාභ නිර්ාණයක් බවට පත් කලා තියෙනවා අචර්ීමැේයම් අතක්කිරීමක් කරම තමයි ඔබදුමිය සූ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබාදන දැම් බොහ දෙෙනෙක් නිවැරදි හෝ කුම හෝ පිරක් ලබාදවා අපි බලාපොෘත්තු නම වැඩස න දහයි පහළවට පමණ අවසගූගයින් පසුව විශේෂයම සු ප්‍ර්නේට පිරු ලබා දුන් නිවැරදි පිළිතතුරු ලබාදුන්නයි අපි යම් කොලේක යම් කුඩා කොලේක සටන් කරගෙන ඒවක් කුසපත් ඇදීමක් කරනවා ඒකුසපත් ඇදීමකින් අනතුරුව අපි ඔබට ජෑග්‍රහකයා ජයග්‍රහයිකාව කෞදද කියලා පෙරවරු දහය පහලෙන් පසුව මේ වැඩසට නවසන් වුවයෙන් පසු අපි ඔබට කියනවා එනිසා ඔබ මේ රැඳී සිටිය වගේම ඇදිගට රැදි සිටින්න ඔබේ තුරට බ පිතුර ෙවරදින කුසපත් අදන කුසපත් ඇදලා අපප තියාාගේ ලබාදන යායගේ ලබා දෙන්න කවුද කියනෙ අප කියනෝ සධීපා බොරල්ල සධීපා පොත් ප්‍රකාශකය වගේම ගොඩගේ ස සහෝදරයෝ මේ කියන ආයතන දෙක තමයි ඔබට පොත් තයාග දෙ තයයාග දෙකක් ලබා දෙන්නට සූදන කරලා තියන්නේෙ නිසා අපිදුරතන් කියෙන දැකකිව බොහදනක් කතා කරනවා දෙකයි හයිසියනු පයි හාරසිය අනුවක් දෙකයි හයිසියන්නවතයි පසියාද වැඩසටන සිංහල භාෂාවවසා සාහිත්‍යය. වගේ පස්සරු එක සිට දෙක දක්වා කාලේ තුළ දිවාප්‍රෘතිප ප්‍රකාශය අවසන්නන්ුවයින් පසු අපි අරභ කරනවා තවත් වැඩසටන කපස සාමාන්‍ය පෙළ සඳහා තමයි ඉග්‍රීසි භාෂාව සිංහල භෂාව සසාහිතින් පස ඉංග්‍රීසිි භාාව ය සඳදත් ඔබ සූදනක් වෙන්න කි ලාපියවට ආධනා කරන ඒවගේම අපපියවවට දෙනු දෙන්නට කැමති. අද වැඩසටාන වෙනුවෙන් සහභාගි වන්නේ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ සිංහල විශ් පිළිබඳ ආචාරය. දුලනි රත්නායක මහත්මිය. එවගේම කෝකිල අපිට තිනවාද කෙටි වෙළඳ විරමයක් අවශ්‍යද කෝකිල. අපි නැවතත්ව ඔබුදු මයටට හරදනා කරනවා. ඔව මීලඟට මම් තෝරාගත් කවිය තමයි. රන්විමනේ සිටි මුත්දුක නැතිවෙදද. පැනිිමයේකෑ මු පඩ ගිනි වෙදද. මිනිබරණින් සැදු මුන්ගත නොදීරත්ද පැනිවරකාගසටත් හෙන නොවදිත්ද මේ පත්තිපන්තියෙන් කතා කරන්නේ බොහෝ වෙලාවට මේ රූපකාර්තවත් පද. එකයන උපමා පදවලින් තොරව යුදාගත් රූපකාර්තවත් පද. මෙකෙද කතා කරනවා රත්්‍රන් විවානයක් ගන පැනිිමිය ගැන ළඟට පැනිිවරක ගැන මේවා රූපකාර්තවත් පද. මේකෙති කතා කරන්නේ ගැමි වදන්වල තියෙන ග්‍රාමය ලක්‍ෂණ. එනිසා මේ ගමට හරිම ආවේනිකයි. එනිසා මේ ගමි හදවත ස්පර්ශ කළ අවස්ථාව ක ලියුණු කවයක්ක් විදිට හඳුන්න්න පුළුවන්. මේකෙති අහනවා හැමතිස්සෙම නැතිවෙද්ද ගිනි නැද්ද ගත නොදිරද්ද හෙන නොවදිදද ශ්නාර්ථයන් අහනවා එනිසා මේවා කටවාහර යෙදන වචන බොහු වෙලාවට දුක නැතිවවෙද්ද බඩගිනි නැද්ද ගතරිෙන් නැද්ද නොදිරද්ද ය වගේ වචන කටවාහර එන නිසා සාමාන්‍ය මේ පද්්‍යපන්තියේ මේ පදහතර ඉතාම ගැමි වහරෙන් සුපූෂිත පද්ධිපන්තියක් දිට හඳුන්න්න පුළවා ඉතා අමතරව මෙකදි කතා කරනවා මේ කර්මයක් තියෙනවනං එක විපාක දෙන්න කාලයක් නෑ එනිසා ප තමන් කලදේ අනුව තමයි කර්මය පලදෙන්. එනිසා මෙ හිද කියනවා මේ විශේෂතාවයක් නැතුව අපූර්වත්තයකින් යුතුව කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක කියනද. පැනිිවරකා ගසටත් හෙර නොවරිද්ද කෙනෙ පැනිිවරකා කියලා හරි රසයි මිහිරී කියලා යමක් සිද්ධ වෙන වෙලාවේදී. මේක හොඳගහක් මේක නරක ගහක් කියලා හෙනවදින් නැතුව තිෙන්නෑ මේක සමාජයට ගත්තුතින් සමාජයේදී ඕනෑම දනවතෙක් දුප්පතෙක් පහොස එෙක් වෙනවනම්. තමන් කලපින් පෞ්වනුව තමන්ට සමාජයට වැඩාවැඩදායකා තාත්වයන් අනුව හොඳ නරක තම තමන්ට පල දෙන්න පුළුවන්. එනිසා මේ කියමන අදටත් නැත්තං අධ්‍යතිනයට සර්වකාලී නෑ. ඉතින් එනිසා බොහො වෙලාට නිර්්‍යාජ ජනකවිය, අව්‍යාජා ජනකවයා මනාව මේ කියන්න කරුණු, මිනිස්සුන්ට නැත්තං කවියන්ට හැමෝට මහන්ඩ දැන විදිට නිර්මාණය වෙලා තියවා මේ සුවිශේෂි ජනකවිය ඒ වගේම මේක ප්‍රශ්නාර්ථයන් වලින් හන්න නැති වෙද්ද ගිනි නැද්ද ගද නොතිරද්ද ආදී වශයෙන් ප්‍රශ්නාර්ථයන් තුළින් කවේ රසවත් කරන්නට ජනකවයා තුළ දැකගන්න පුළුවන් වෙනවා. සමස්තයක් විදියට මම මේ කතා කරයෝඔබේ හානාහිය පානාඩ හැරෙන්දනේ පද්‍යපන්තියේ. පද්‍යයන් පිළිබඳව මේ පිළිබඳ සමස්තයක් විදියට ගත්තුතිං ඔබට මෙනි මේ කරුණු අවධාරණය කරන්නට පෙර ඔබට මතක් කරන අවශ්‍යයි ඔබට ප්‍රශ්නයක් ලබා දුන්න මෙතෙක් ඔබ ජනකාවි පිළිබඳ පූරු අධනයක යෙදිලා තිෙනවා ඉගෙන ගිෙන තියෙනවා මේ ප්‍රශ්නයට පිළිතුර ම බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ නවතත්ම ප්‍රශ්නය ඉදිර්පත් කරනව නම් මෙ මේ ප්‍රශ්නය මම ඇහුවේ අ අල්ලාගෙන නෙරිය අතකින් කම්ද නගෝ වසාගෙන දෙතන අතකින්කිම්ද නගෝ හිමියෙක් නැති මගතනියම කම්ද නගෝ අම්බල මේ නැවතිලා යමුද නගෝ මේ ප්‍රශ්නයට පිළිතුරු කවයයි මමෝබෙන් බලාපොරොත්තු වනේ. ඕ! නැවතත් අපි පාඩමේ, යම් සාරංශයකට ගියෝතින් මෙ මේ කරුණු ඔබ වෙත කියන්න මම සතුටටින් මේ පාඩ මේ බොහෝ වෙලාවට දකින්න පුළුව ප්‍රස්ථා පිරිලුකම කීපයකටම කවිය යොදාගෙන තියෙනවා මේකද කියනවා මෙන් සේවාගේ කියන සමානවාචිී නැතහොත් උපමාවාචිී නිපාත්ත පද යොදාගෙන තියෙනවා ඔබට පැහැදිලි ඇති අප පැහැදිලි කරගෙනව මෙන මේ පිළිබඳව එක කුණදාට උප්දන්ඩේ පැණසේම එක්කුණාම හරි මිහිරී. ඊළඟට කියනවා ජනකවිය මේ විදියට ප්‍රශ්නාර්ථයෙන් ප්‍රස්ථාපිරලුවාආකාරෙන් අහල තියෙනවා මෙන්න මේ විදි රන්විමනේ සිටි මුද්දුක නැතිවෙද්ද ඒවගේම ඇස නැතිදා පොතගත්තේ කියන්ටද ප්‍රශ්නර්තයෙන් අහනව නැතිවෙද්ද කියන්ටද ආදී ප්‍රකාශ. ඊළඟට ආයි කියනවා විධානම යාආකාරෙන් ප්‍රස්ථාපිල්ු යොගෙන ෙන අනකිරීමම් නිකුත් කරන ආකාරෙන්. මොකක්ද මේ අනකිරීම ගොඩල්ලේ තරම දැනගෙන ලිඳකපනු ඒ ආකාරෙන් කපනුවිදියට විධානර අනකිරීම් කරන ආකාරෙන්, ප්‍රශ්නාර්ථය ප්‍රස්ථාපිල්ලු යොදාගෙන තියෙන. හිට අමතරව. අවධාරාත්මක එකන අවවාධාත්මක උපදිස් අඩග ප්‍රස්ථාපිළි යොදාධගෙන තියෙනවා මේකෙ දි කියනවා හානාහිය පානාඩ හැරින් දෙනේ අවවාධයක්තිනෙනව උපදිසක්දින ආකාරයෙන් ප්‍රස්ථාපිරළු ක්‍රමකිහිපේකට යොදාගෙන තියෙනවා. ඒ ක්‍රම තමයි මෙන් සේ වැනි වගේ නිපාත පද ඒවගේම සමානවාචි උපමාමාචි පද යොදාගෙන තියෙනවා ප්‍රශ්නමය ආකාරයෙන් ප්‍රස්ථාපිළි යොෝදාගෙන තියෙන? විිධානම ආකාරයෙන් ප්‍රස්ථා පිල්ි යෝදාගෙන තියෙනවා අවබවාධාත්මක උපද දෙෙස් දෙ ආකාරෙන් ප්‍රස්ථාපිල්ලු යොදාගෙන තියෙනම්ම හිතාන්නේ ඔබට එක්කොළ හස්්‍රේණි හිෂ්‍යාවන්ට ප්‍රශ්නයකට පිළිතුරක් ලෙවීමේදී ඔබට විචාරාත්මක පිළිතුරක් ලියෙනකොට ඒකරමු අවශ්‍ය වෙනවා. අපි යම් පුංචි බාධාකිරමක් කරන්නට සූදානම් එතම ඔබදන්න අපි ප්‍රශ්නයක්ක් ඇසවා ඒ සඳහා මේ වැල නොකඩී පිතුර වෙනයි කියන්න හිටර. දෙද නීදීවත් කරහම ඔබ කඩට යනාවගේ තමයි එකතු වෙලා එවැනි විද්‍ය ට කට පිතුර වෙන හම අන්නපා කවරල්ල ඇද රච්ක්කම වරන හතමයි රන්නේ කොම ගම්පහ කළුතුරඉතින් මේ එනිසා ඒබවත් අපි ඔබට සඳහන් කරන ගමන්ම මෙන්න මේ අපිට පිළිතුර පක් කියපයක් ලැල න ක පැන ගොඩක් ැබිලතින යති ුන්න අපේ බලු දැන්තරනන් මේ ආපු පිළිතුර ආපු කටිය කවද කිය ල න්න ඔබට ඔබ සජී බට හනවත් තිනේද. නිසංකා බම්බල පිටිය කොළඹ ඒ වගේම චානුක්ක බිම්සර රත්නපුර සිට ඒවගේම අපිට තවත් පිතුරක් ලබදෙනවා නිරධදි පිළිතුරක්කම තවත් මේ නිවිල් බිතුරක් ්‍රෂණී හංග පාදුක්්‍යය සිට අමන්දී මාදුරය බටුවත්ය සිට ඒවගේම කොබේ ගනය සිට එල්ලම් සනතාරුක පිළිතුරක් ලබාදීල තියනවා භාග්‍ය ප්‍රේමසිරි කටුපිටිය රබ කන සිට බක්්ණ සිට වගේ හසන්ත ප්‍රබෝධ මාදම්පේ සිට සතර දි බාගගේම විධ පලාාතුලි විදි ස්ශ්‍රික්ක වලි චමුෝදි සංජුල වුව කොස්ගම සිට ඒවගේ සමුදිනී සෙව්වන්දිී බලංගෝඩ සිට තවත්ව පිළිතුරුඒවගේ අංජලී චතුරංගිකා වටපොල අම්බලංගොඩ සිට ශිර්‍යයා කැලනීය සිට පිළිතුර ලබා දෙන ඒවගේම භාගයක් කාවිදිී හලාවත වෙහෙර කැලේ සිට මෙතුන් තෙවුජාන් රත්මලා නේ සිට විශ්මි සඳූපා බෝබුවල සිටඒවගේම නැත්මි දේවින්දි කෑගල්ලේ සිට මාතර සිට ලුහරාහල් පිළිතුරක් ලබාදිීල තියෙන නිවරදි පිතුරක්ඒවගේම බම්යි දිසානායක නුවර මහනුවර සිට පිළිතුරු ලබාදිල තිෙන්නේ ගිහන් සාවින්දී අත්තන ගල්ලේ සිටඒවගේ සේර්විල සිට කශ්මි ප්‍රබෝධ පිළිතුරක් ලබාදිල තියන තවත් හින් බරන්න පිට තවත් කීපයක්ව තිබෙන ඒවගේම තවත් දුකතන්ක ලැබෙනන ල දුරකතනන්කොලින් පිතුරු ලබාදමින් සිින මොතක්ඒවගේ බරගම දිව්ල පිටිය සිට නිරෝෂිණ දපිකා ශරා ජයනි මනිුවන් ගොඩ ට එකේ තරුෂි නවෝද්‍ය ඔල්ල පොල දෙව්ල පිටිය සිටඒවගේ උදාර නිමේෂ් කටුවන සිට පිළිතුරක්ල බාදිල තින උඩවලව සිට නදීරා ලක්මා නදිර චාමලිජ ඉතිංජ නදිරත් චාමලි පිතුර ොඩයි ත් පිතුරු බොහමයක් මේ වෙලාවේ අපේ නිෂ්ා වැර නිෂ්ා දෙනකන තුශායි පෙර ේලා යා ගැම ඉන්න මහොතත් ෝගේ ම ි වගේම ශිලානි බලසුරඇත්ත අපිට මේකාරර්තාවිය සඳහා සය ලබාදමින් ඉන්න ඉතින් අපි ඔබට සඳහන් කරන්නට කැමති වැරසර මගින් බොහ තු ම සදහන් ගද ද නේ ඒතමයි ඔබ. අප රට දක්වන සහයෝගේ අපේ රට මේ වසංගතෙන් බේරීම සඳහයි නිසාම තමයි අපි ඔබවත් නිවසේ තබාගෙන මේ වැඩ සටාන් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ අධ්‍යාපනය වෙනුවෙන් අපස සාමාන්‍ය පෙළ වෙනුවෙන් දවල් ද්‍යවපරෘති ප්‍රකාශය අවසන් වීමෙන් පස්සුව ඇයි බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසිි භාෂාව පිටි මඳව හෝරාවග තාසන කාලයක් කතා කරන්නට දැන් සිංහල භාෂාව සාහිත්‍යය දුලානි දුලදී දු දු දලාන්නේ රත්නායක ආචරය අචර ද ල රාක මත්මේ ප නවත් බුතු ම ටාරධනරන බෞදකාන්තාව විද්‍යාල ෝචනක සිිල ා සහි්‍ය පිබඳව මහිතනේ ඔබ පිළිතුරු ලබාදීල තිබ්බා ජනකාවයට පිළිතුරු පිළිතුරු කවිය ඇතරම සතුටුයි ඔබ ජනකවිය ගැන දැනුවත්වීම ගැන ඉතාම සතු පක්තියෙන්න්නේ මකද විය කියීය සමාජයෙන් විය කියී යනවා ජනකවී. ජනප්‍රවාද ප්‍රලාපොක් කොමවියකි යන සමාජයක. ජනකවියට බොහෝ අවස්ථාව ඔබ ළඟ තියෙනවා කියනෙ එක මින් හැඟෙනවා. මින් අනතුරුව මම කැමති අපි පාඩමේ සාරාංශයන් අතරෙන් ඔබට ප්‍රශ්නයක් ලියන්නේ කොහොම දනත සාමාන්‍ය පිළ විභාගේදී. ප්‍රශ්නකට පිළිතුරක් ලියන ආකාරය පිළිබඳ යම් පැහැදිලිකරීමක් කරල දෙන්න හිතුව. මොකද ප්‍රථම වාරපරීක්ෂණය දහයල් ස්ත්‍රණි ශිෂ්‍යාවන් සූදානම් වනත් ලියන්ඩ අපහස වන. එනිසා දහය ස්්‍රණි ශිෂ්‍යාවන් සමහරක්විල් විට මේ ප්‍රශ්නයට පිළිතුර ලියන ආකාරය ක නිවරධියබෝධයක් නැහැ. එනිසා ඔබ දන්නවා සිංහල සාහිත්‍ය සංග්‍රාහයේ තුං වන ප්‍රශ්නපත්තරයේ අපි සාකච්ඡා කරනවා ලකුණ උද්දහය ප්‍රශ්න තියෙනවා. ලකුණු පහලවේ ප්‍රශ්න තියෙනවා එතකොට මේ ලකුණු දහයේ ප්‍රශ්නකට කොයිත්තරම් ප්‍රමාණයක් චේද ලියන්ඩෝනෙද ලකුණු පහලවේ ප්‍රශ්නකට කොයිතරම් චේද ප්‍රමාණයක් ලියන්න ඕනද ආදී වශයෙන් කරුණු ගැන දැනුවත් කිරීමට මේ සූදානම් වෙන්නේ. එනිසා ඔබ ලකුණු දහයි ප්‍රශ්නයක් ලියනව නං විිචාර ප්‍රශ්නයකදී ඔබ චේද පහකට අසන ප්‍රමාණයක් ලිබිය යුතුයි. ලකුණු පහලවක ප්‍රශ්නයකට චේද පහයක ප්‍රමාණයක් ලිබ්වොත් සෑහිමකට පත්තින්න පුළුවන්. මෙහිදී අපි බලමු මෙන් මේ විදිේ ප්‍රශ්නයක් ගත්තතිී මේ පාඩමට වාදාල කරගෙන ජනකවයා සියනිර්මාණ රසවත්හා හරවත්ව රූපණය කිරීමට කාව්‍යයාලංකාර යොදාගත්තා ආකාරය පැහැදිලි කරන්න එක න කවිය අලංකාර කරගන්න ජනකවි අලංකාර කරගන්න කවියා යොදාගත්ත මෙවලම් මොනවද කියලා යානෙ එතකොට මේ ප්‍රශ්නයේදී අපි සාකච්ඡා කරනවා පලවිනි චේදේදී අපි හිත මේල් ක්කුණු දහයක ප්‍රශ්නයක් කියලා එතැදිී ලක්චේද පහක්ලිව්ුවනම් ප්‍රමාණවත්. එතැදිී ප්‍රවේශයේ විදියට අපි සලකන්නේ පළවෙනි චේදේදිී ප්‍රවේශය ලියන් ඕන එතැදී අපි ඉගනගත් ජනකාවි ගෑඳ ඉළඟට ජනකවි ගැන දන්නාදේ කෙටියෙන් පැහැදිරි කරලා පෙලි පහකින් හයකිංග ලීම ලිවීම ප්‍රමාණවත්. ඊට පස්සෙ දෙවැනි චේදේදීි මේකා පද්්‍යපන්තිය ඇසුරු කිරීමෙන් පර්ශීලනය කිරීමෙන් ලබාගත්ත කා්‍යාලංකාර මොනවාද කියලා හොයාගන්න ඕනේ. අපි හොයාගත් එක දෙයක් තම මේ පද්්‍යපන්ති ඇසුරෙන් උපමාලංකාර මේ පදයෙන් පන්ති බහුල ඒ නිසා ඒ උපර්මාලංකාර ගැන දැනුවත් කරන්න එක චේදයකින් ලියයන්න උපමාලංකාර එතැදි කියන්න පුළුවන් ඔබට උදහරණ විදිහයට එක්කුණ දාට උත්තන්ඩේ පැණසේම වෙන්වුනදාට ඉලන්ට ගොසින් ගොසින් ඉතින් ලන්දේ අන්න එයාදී වූ උපමාලංකාරය හිදි භාවිතා කරන්න පුළුවන්. එක දෙවැනි චේදීල්ලියයන පුළුවන්. එළඟට තුංගෙන චේදී විදිරිලියයන පුළුවන් මේ පද්්‍ය පන්තිී තියෙන කාභ්‍යයාාලංකාර විදියට එලිස් සමය රැකිලා තියෙන තුට. එලිසමයයක් කියන්නේ கவிයක් அலக்காර කරගන්නට கவிිය முல மது அக කියனாවස්தாාවன் துணம එකமாக்காரைக்க எலாතිன வன அப்பிக்கியனவைட்டு எலி சமைல எத்து கவி முல அக நிராந்தற என்னும் கலபனாக்காரேன் எலிசம ரැக்கීමට මේ ப්‍යපතිிய சூரවෙලා ති சமத்தலாம் තිෙනනිසාமேக்குதி කියන්න පුலුවන් அர்த்தான்வித்தவ el සාමය ැකිලාතින ඒගේම අර්තරසය ශබ්දරසය මනාව සපුර්ලතියන පද්ධිපන්තියක් විදියට හඳුන්නන්න පුළුවන් කියන එක පිළිතුර තුළින් සනාත කරන්න ඕනේ ඒ වගේම එකම කියන නැවත 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 කියන. එනිසා පුුණපුනා පවසන නිසා මේකට අපේ සාහිත්‍යයදී කියනවා අනු ප්‍රාසරසය කියන එනිසා අනු ප්‍රාසරසේ ගැබ්බුණු කවියක් විදියට වෙන මේකවී ඔබට උදාහරණයක් විදිට දක්වන්න පුළුවන්. ம த பெனன தரமட்ட வரதுணானவை வரද ඇத்தත් நிக்கරணே වැக்கலாானොவே வரத பெனති වැඩ நூගත් ஐட்லොவே வரද නැතිக்கෙන නැத்த சக்கிய மேலோவே மம்மிக்காவிிய පහැදිலிිக்கரே නෑ हैැ ොහම சாරල පදධයක් නිසා මෙந்தி து த த வருத කියனக்க எக்கமதேய நவத்த නැவத்த க்கவே அங்க நොவே නොவே. ොේ ලොවේ ඔොවකි දේවල් භාවිතා කල්ල තියෙනවා කවිය රසවත් කරගාන්න ඒවගේ මුල මැද අගකෙන අවස්ථාවන් තුළ එලිසමය රකිමින් ලියුණු පකවයක් විදියට අපේය හඳුන්න්න පුළුවන් ඊට අමතරව මේ පද්ධී කා්‍යලංකාරයක් විදියට මේක කියනවා මේ විශේෂනාර්ථපද එවගේ රූපකාර්ටවත් පද මාලාවක්ම මේ පද්ධ පන්තිය ඇතුළ එකදි අර විශේෂයෙන් වැලගත්තින රන් විමනයේ සිටිමු දුක නැතිවිද රත්තා විමානයගේ හිටිය කියලත් මිනිසටට දුක නැතිවෙන නෑ.ඉලට පැනිිමියයේ කෑමුත් බඩගිෙන පැික ඇව කියෙලා බඩගිරි නැතිවෙන්නේනෑ ඊල්ළඟට මනිබාරණින් සැමුත් ගත නොදිරද මැනිික්කාබර්න පැදුුණනා කියලා පැළන්දා කියල තමන්ගේ ගත්ත දිරන්නේ නැතුවතියෙනවාද. ඊළඟට පැනිවරකා ගසරත්හෙන්න්න නොවනිදද. බර පැනිිවරකා කියල ඒ ගහට විතරක් ෙන ගහන්නඇතු තියෙනවද අනන්නේ වගේ අදහසක් තියෙන නිසා මේකද විශේෂනාත්ත වූ රූපකාර්තවත් පද මාලාවකින් සුස්සැද්දි කවයක් විදියට එක ගන්න පුළන් ඇතකොට මේ පද්දේ කාබ්‍යයාලංකාර විදිට උපමාලංකාර ගන්න පුලුව එළඟට එලි සමය රැකිල තියෙනවා අනු පාසරසේ රැකිල තියෙනවා රූපකාර්තවත් වද භාවිත කල්ලා තියනොට මේ අවස්ථාවන් උදාහරණය ඇසුරින් ඔබ පැහැදිලි කරන්න ඕන චේධාතර සම්බාධතාවයක් තියෙන ආකාරයෙන් පිළිතුර ගුණු කරලා අවසාන චේදේදී ඔබ පිළිතුර සනාත කරන්න ඕන ඔබ කියපු දේ මේ උදාහරණ තුළින් නැතා උක්ත කරුණුවනු ඔබ කියපු උදාහරණ අනුව මේ පිළිතුර නිවැදී නැත්තං පිළිතුර සත්‍යයි කිය එක පැහැදිලි කිරීමක් මේ පිළිතුර තුින් බලාපොருත්තු වෙනවා එනිසා විචාර ප්‍රශ්නයකදී ලකුණු දහයවෙන්න පුළුවන් ලුණු පහාවෙන් පහළවවෙන්න පුළුවන් ඔබ லියනද පැහැදිලිව நிவரදිவு நிரවල්ලවීම. උත්සාහගන්න එක තමයි විචාර ප්‍රශ්නයකින් පිළිතුරක් බලාපොරොත්තු වවෙන්නේ බලාපොරොත්තුව පිළිතුර එකයි ඔබ විෙනුවෙන් සිංහල භාෂාවවස සහිත්‍ය පාඩම ඉදිරිපත් කනු ලබන්නේ අපි අවසන් කරීම නමිතයි තව පොඩි වෙලාවක්වෙන්න ඇතරම ජනකවය සම්බන්ධව පිළිතුර දෙන්න තෝ නේද ඉනිසාම ජනක සම්බந்தව ඔබ ලබාதிদিন பிිළතුரு. පිටරිතාම ලබා දෙන්නන්නේ ම දම් ඩතටන අවසන් නිසා අසාන් ඇතිනි ඇතරම අපි අද කතාකරේ දහයෙකුලහස් රේණනිවලට අදාලව හානාහිය පානඩ හැරින් දෙන පාඩමනි එතකට මේ කිෙදී ගොඩක් කෙලාවට ශිෂ්‍යාවන් දැනුවත් ශිෂ්‍යන්සා ශිෂ්‍යාවන් දෙගුල්ලාම දැනුවත් මේ ජනකවිය කියන්නේෙ මොකක්ද කියන එක ඒවගේම ජනකවිය අපි අර සමාජෙන් විය කිය කියන් නැහැ නමුත් අලුත් අලුත් නිර්මාණත්්‍යයක බන්නකොට ජනකවිය ගැන් ජනකවියට දෙන අවධානය හරි අඩුයි එනිසා නූතනය ජීවත්වෙන අපි කෙන නූතන පරම්පරාවන ඔබ සරු දෙනාම මෙ ජනකවියට නවා අර්ථකථන සපයනයට වඩා මේක රැකගෙන ඉදිරියට යාෑම තමයි වඩා වැදගත්තන්නේ එනිසා සදූප්‍රදේශයන් බහුලයි නිර්ර්ාජයි උචිත රූපකාර්තවත් පද යොදාගෙන මේ ජනකවි වර්ණවත් කරන්න අපටත් පුළුවන් එනිසා ඒ පිළිබඳ ශක්තියක් අපි බල දෙන්න ඕනේ ජනකවියට ඉතින් එනිසා ඔබ පාසල් දවා දරුවන් විදියට ඔබ ජනකවියට මීට වඩ හරවත්වයක් නැත්තං ඔබයි ගැන හොඳාවධානයකින් යොමු වෙන්න කියන ඉලීම මම කරනවා එනිසා පාඩ මේ පාඩ මේ අවසානයේ විදියට මම... ස්තුතිය පල කරනවා ශ්‍රී ලංකාක් ගුවනනිදිල සස්ථාව මෙ අවස්ථාව අධ්‍යාපනාංශයට අපට මේ අවස්ථාව ලබදීල ලබාදීල ඔබව දැනුවත් කරන්න ඔබේ දැනුමයාවත් කාලින කරන්න අවස්ථාව ලබාදීමගෙන ඇත්ත්‍රම ස්තුතිය පල කරනවා එනිසා මේ අවස්ථාව ලබාදුම් ශ්‍රී ලංකා ගුවනිලිශස්ථාවට අපගේ හද්ද පිරි කෘථවේ දිීත්‍රය පිරිණමනවා මංහිතනා ඔබ දැනුමෙන් පෝෂණය වෙන්න ඕනේ ඔබේ දැනුම යාවත්කාලින කරගෙන ජයග්‍රහහි හෙට දිනක් ලබා ගනුව ඇතැයි විශ්වාස කරන ස්තුතියි. ඒවගේ බුදු මේ දැනගට කමැති දැන් හුදෙක් මේ සාහිත්‍යයට අදාළ කවි කටපාඩ කරනවාට වඩා ඒක් ද බදු මේ කවි කියනකට අපිටක් දැන. ද හැ ඕ ඒ තමයි බොහ වෙලාවට මේ අපිළඟ නැත්තේ මේ උකහාගන්න දැනුම් අපිඒ පරම්පරයිෙන් පැවතගෙන යන්න අදහස් කරන්න හැදම්ි පොතට පතට විතරයින්නේ බොහෝදේවල් සීමහාවෙන්නේ නිසාක කටපාඩමින් රැගෙන ඇවිල්ලා මේ අපි තවත් කෙනෙකුට දෙන්න පුළුවන් ෙදිී ග ගණඩුවන්. ඒ ගෙන ගැනීම තුරින් තමයි සමාජයකට ගිහිල්ල මේක සමාජ කත කරන්න පුළුවන්ගෙන. නිසා අත්දැකීම් වගේ මේ ගොන්නෙන් ඉදිරිපත් කරගන්න දී අපි කතා බාගරලා ඇසුරු කරගන්න . ගන්නදේ අන්නයට දායාද කිරීම තමයි මේේ වැදගත්මදේවල් සලක මයි ඒ කටබාඩන්නවෙන්නේද පෙදුරහන්න ටරකයන දස්සන හිමවත්ේ ඕ දිවශ අපිට මතකයි මතක ඒවගේඒ ගීත ගීත බවට පත්වෙලා තියෙනවන එන්සා මේ අලුද්ධයක් බවට හිතන්න අපට පුරදුවෙන්න පුළුවන් ජනකාීියතුරින් ජන ගීතවෙන්න පුළුවන් ජනකකාවිලින්න් වෙනද්‍යයක් නිර්මාණය කරන්න පුළුවන් ත නතයේ බොහ දරු දරුවන්න බුද්ධිසාම්පන්න රස්ස නිවරදිය තේරුන්ගන්න පොලවන් මහිතන්නේ මොලේ දහරනයනනිකමන නැත්ත රශය අද වැඩසටහන වෙනුවෙන් සබාග න්නේ කොළම බෞද්ධ කාන්තා විද්‍යාලය නිියවචනය කරමින් දුුණනි ර ශන දන රානයි මහත්මිය ඉතින් අපි බුදු මේ ස්තුතින්ත වෙනේ වැඩසටනන් වෙනුවෙන් සභාග සබන්ධය ප්‍රටි පවතින කාලවවා නනැක් අනමේ තත්වය මත. ද වැඩටහන දිරිපත්කීමේදේ නිෂ්පාදනය ලබදදුන්නේ මේ වැසටාන් ෙන්ළුවෙන් තුශරි පේර ඒවගේ නිෂ්පාදන සයි ලබා දුන්නා කෝලා අරසිං සමගින් ශිලානි බාලසූරය, රස දිරිපත් ක ම ඔබේ හිතාදන ේදක ශාතක ියනගේ අප බට පතක් වා කිය ප්‍රර්ථ න කර අරතුරම. දැනුවත් කරන්න කැමති අපට පිටිතුර ලබාදුන්නු කීපදනින්ගගේ නම්ගේේ පයක්ක සස්වාහරි කළුත්තර ජෑලිින් ඒවගේ සොහරි කුතර විතාන ජෑලිින් ඒවගේ හිෂානි කෞශල්්‍ය රුවන්වැල්ලෙන් ඒ වගේම ගොතටුවෙන් දිශූලි විජේතුන්ග රුවන්ගේ නිර්මිණ කඳානින් පල්ලවෙල ගම්පහින් විචේනායක එම්පී පංචනි දිවන්ගනී මොරොන්තුඩුව පණදුර සිට ඒ වගේම උදාරා නෙත්මී මාරවිල සිට මීගැල්ලෑව සිට සමඳී උපේක්ෂාඒවගේ දිනූෂා මතුමාලි මීගමුවෙන් සිට මෙන්සරා අලවවේ සිට කවිනිී මදීේශකෑ ගල්ලේ සිට කවින්දය හන්සමාලි කහතුළුේ සිට. සිතර ගුණසේ කර කොටිකාවත්තේ සිට තිලානී තරුමිලා අච්චිත්තාව ගම්මන සිට, අවිත්තාාව ගම්මන සිටේ වගේ කැස්බෑව සිට අංජුපීමමි රත්නායික තිසරි නිම්සරා තිස මහරාමේ සිට සුබහුදා උත්කර්ෂා ඒකළ සිට. ට පෙරත්ම ඔබට මේ ැනුත්තාමත් පේටිතුර ලබදීම සිදකර ලබන එක කටිතු සිදවම් පාතින අපේ ඊළඟ වැඩසන අතරො ද කෞද නිවරදි පිරු ලබා දුන්න කිය ැි ඔබ සහන් කරන්න ැමති. තයක් දෙකක් ලබා දෙනවා ලබා දෙන්නේ සදීපා පොත් ප්‍රකාශකය ඔස්සාහ ගොඩගේ සහසාෞදරයකෙන අයතන දෙකක් සමගින් එමනන් අපි ඔබෙන් සමගන්නව වෙලා මතකරන දහයයි විනාඩී දාහතරයි.